प्रकट कर दान उपक्रम दान क्रम एवं मनो वैद्य वो मनोविद्या उपक्रम देना वैदी देना अरे देना विशेष ඒ ආරමුණේ සංසිද්ධියක් ඇති වෙන්න පුළුවන් සංසිද්ධියක්. ඊළඟට ඒ උපක්‍රමයෙන් පස්සේ කර්මස්ථාන දන්න ඕනේ ඉක්ම සමත කමටහනක් කිව්ව නැත්තම් විදර්ශනා කමටහනක්. අර කිව්ව 40. එතකොට මේ කමටහන 90 හිත දුවවන්න ඕනේ. ඒ හිත දුවවල තමයි මේ කමටහනේ ප්‍රතිඵලය ඉක්ම ධ්‍යාන එහෙම නැත්තම් මාර්ග පරිදර්ශනා දෙන්න. निरुद्ध निरोध समापत्ति පණගින් කියනවා බාගෙන නෙවෙයි සම්පූර්ණයෙන් පණ යනවා මෙලිනා මృత දේහයක් වෙනවා ඉතින් ඒ නිසා මේ භාවනා උපක්‍රම බුද්ධිමතුන් ඔබතුන් මේ විදිහේ දේවල් කියනදි ඒවා අපි ධර්ම විනයානුකූලව උනේ බාර ගන්න මේ භාවනා ක්‍රම තියෙනවා භාවනා ක්‍රම සමහරක් අයන ඔබතු විචය ඒ සමහර අය मानसिक අදික ලෝභය තණ්හාව නිසා තමයි මිනිසුන්ට මේ භාවනා කවටන් එකෙල්ලේම අරගෙන වඩන්න බැරි කම. ඒ නිසා මේ මිනිසුන්ට පේන දෙයක් වෙන්නලා ඒ ඔස්සේ හිතේට නැඹුරු කරවල උපක්‍රමශීලීව තමයි සම්මුතිය තුල ඉඳගෙන සම්මුති අරමුණක් වෙන්නලා පරමාර්ථයට යන්න වෙනත් හේතු වෙයි මේසු ඥාන ශක්තිය අඩුකම නිසා. ඒ නිසා මේ උපදේශ දෙනකොට ඒව සම්බන්ධව බොහෝසෙයින් ධර්මදර එවගේම භාවනා වඩන සිල්වත් ගුණවත් ධර්මදරයන් වහන්සේලාගේ උපදෙසුත් ලබා ගන්න ඕනේ. එහෙම නැත්නම් අර වේක්තිදී භාවනාවල් කියලා අපි උදුවිය කරලා අත්‍රමං වෙන්නේ ඒ භාවනාවක් වෙන්නේ. ඒක මිච්ඡා තමයි දීපෙත්තට යන්න පුළුවන්කම තියෙනවා. ඕක ගොඩාක් ඇදි තියෙනවා. ඉතින් සමහර දෙනා අර කය සිසිල් කිරීම කියන එකක් කරනවා. ඒක ඉස ඉසේ දා විතර දක්වා කරලා අහු දක්වා කරලා නවත්තනවා. ඊළඟට කොපුවේ නම් උදරේ දක්වා ඊළඟට තව භාවනාවක් මට අහන්න ලැබුණා කය කොටස් පහකට බෙදලා එන්න හිසේ නම් නල දක්වා එකයි නල්ලේ නම් පපුව දක්වා ඔහොම පහකට ඒ 32කට අමතරව තවත් ඒවා බෙදෙනවා එහෙම බෙදන්න ඕනේ නැහැ ඒක මේ අනවශ්‍ය විදිහේ තමන් මේ භාවනාකාරී කියලා පෙන්නන්නේ ඒ කමටාන් දෙන සමහර ඇත්තෝ අමුතු භාවනාවක් දෙනවා ඉතින් සමහර අය කිසි තැනකින් පණ නැති කරා තියෙනවා मानसिक उपक्रम ආනාපානසති භාවනාව ගත්තම ඕනම කෙනෙකුට පින්වත්නි අමුතු උපක්‍රමෝන් නැහැ හොඳට වාදින්න උතුම් කායම් පරිදාය රකින්පත් පෙතොල් බලන්න උන්වහන්සේ පෙළලා තියෙනවා කායික විද්‍යාවක් තියෙනවා මානසික විද්‍යාවක් තියෙනවා කායික විද්‍යාව උතුම් කායම් පරිදාය කාය හොඳට ඍජු කරගන්න ඒ කායික විද්‍යාවට සිතයි කියන්නේ කාය හොඳට කෙලින් තියාගත්ත පොදුනාරේ තියෙන
කිලින්ති ආගත්ත හිස කිලින්ති උන කායික හොඳට බද්ධ පරියන්කේ හෝ වර්ධ පරියන්කේ වාඩි වුණා ඊළඟට සිහිය හොඳට පිහිටව ගත්තා මොකද්ද සිහිය ඉස්සලා මම මේ ඉන්නේ ඉරියව්වෙන් උඩට සිහිය දැන් මම මේ ඉන්නේ භාවනා පරියන්කේ ඊට පස්සේ සමයි ඒ සූත්‍රයේ පෙන්නන හැටියට හුස්ම ඇතුල් වීම පිටවීම දෙක සිහින් බලන්න ඉතින් ඒ නිසා ඒ කායික හා මානසික විද්‍යා දෙකම මුදුන්නාද පොහැදිලිව දීලා තියෙනවා ඉතින් අර ඊටත් වැඩිය ප්‍රාථමික තැනට යන්නේ විලාදී එන්නේ මිනිස්සුන්ගේ තියෙන ආඥානකම සහ ආත්මික ගතිය වැඩිත නිසා ඒ නිසා අර හිස මුදුන ගැන හිතේ කායික කියන ලැබෙන ධානිකුත් නැහැ ලැබෙන මාර්ගඵලයකුත් निबंधन महान प्रश्न नियतम प्रश्न महान हरियट भावना දෙකක් තමයි ඒවත් නැති වෙන. එනම් වගේ මේ ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. අපෙන් අහන්න දෙයක් නැහැ. ඉතාලම පැහැදිලි. ඔහොම නම් දැන්. මෙතන ඉන්නම ඕන නම් මාසිකට චන්නවන භාවනා මධ්‍යස්ථානයක. මාසයක් යනවා දවස් 15 දින වෙලෙක අත්තර ගන්නවා. අයිමත් යනවා මාසය. යනවා එනවා එහෙම ක්‍රමයක් තමයි භාවිත කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් චිත්ත අත්හාමුදුර වගේ මහාන වෙනවා. සිවුරයි. අයිමත් නොනත් එක ඉන්න මාසයක් දෙක අයිමත් වැඩ කරන්න කියනකොට යන මහන්නේ. අයවත් දිනන නෝන මතක් කරලා මේකේ වෙන මිනිහෙක් ඉන්නවද දන්නේ නැහැ. දැන් යන්න වෙනවා. කොහොමද ඉන්නකොට අයවත් වෙනවා. හරි අයවත් නෝන කියන කුඹුර වැඩ කරනවා නිකන් ඉලා කියන්නේ. වැඩ කරනවා. දැන් ඔන ගෑ ගන්නකොටම මම කියන මහන්නේ. ඔන්න හත් පාරක්ම මහන වුණා. ඈ දැන් වැඩේ හොඳයිනේ කාලා ගමහත් කරගන්න බෙදලා යනවා. අයවත් කෙට්ටු වෙනකොට අයවත් ගෙට එනවා. ඕම ඕම. එහෙම තමයි අපිට භාවිත කරන්නේ ඕම කියන්නේ. मंत्री
දෙක දෙක කරන්න යන්න එපා. කරනවා නම් එකක් හරියට